ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2023 අප්‍රේල් මස 30වෙනිදා සිට මැයි මස 6වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතාම ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න මේෂ ලග්නයේ උපන්න ඔබට මේ සතිය සුබඵල සහිත සතියක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ සතුරන්ගෙන් ජය ගන්නා වූ සතියක් සතුරන් පරාජය කර හැකි කාලයක් විදිහට මෙම කාල සීමාව පෙන්නුම් කරනවා රෝග පවතී නම් ඒ වායින් සුවය ඇතිවන සතියක් විදිහට තමයි මේ සතිය පෙන්නුම් කරන්නේ දේපල හා ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා නිතර රසවත් ආහාර පාන ලැබෙන සතියක් නිතරම මුදල් ගනුදෙනු සම්බන්ධ කටයුතු කරදර මතුවීමට ඉඩකඩ හැකියාව පවතින කාලයක් නමුත් ණය දුරස් වලින් නිදහස් වීමට හෝ ණය ගනුදෙනුවකින් ලාභයක් ලැබීමට ඔබට හැකියාව ලැබෙන කාලයක් විදිහට පෙන්නුම් කරනවා සිතේ ආකාරයට හෝ තමා කැමති ආකාරයට ආදර බැඳීමක් ඇතිකර ගැනීමට හැකියාව උදාවන්නා වූ කාල සීමාවක් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ඔබට හැකි වෙනවා දරුවන්ටද මව්පියන්ටද සුබඵල සහිත සතියක් විදිහට තමයි මේ සතිය පෙන්නුම් කරන්නේ ගුරු ලග්නයේ පැමිණීම නිසා පසුගිය කාලයට වැඩිය මෙම කාලයේ යහපත් වීමක් පෙන්නුම් කරනවා නමුත් අගහිංකම් ණය කරදර ප්‍රේම සම්බන්ධතා පිළිබඳ ගැටලු මතුවන බවක් නම් පෙන්නුම් කරන ආකාරයක් තමයි දක්න ලැබෙන්නේ පින් දහම් කටයුතු කිරීමට සිත දෙන්නා වූ කාල සීමාවක් තපස් රැකීමට යාමට පවා සිත කලකිරිය හැකි කටයුතු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳවත් හොඳ අවධානය යොමු කටයුතු කරන්න මෙම කාල සීමාව තුළ ඔබගේ සුබ දිනය අඟහරුවාදා වන අතර සුබ වර්ණය රතු පැහැය ජය අංකය අංක 4 වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම උදාවන සතිය දේපල මගින් ආදායම් උපයාගත හැකි කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ නරක මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබීමට හැකි සතියක් විදිහට පෙන්නුම් කරනවා නරක නාමද ලැබීමට එම නිසා ඔබට හැකියාව පවතිනවා සිත කිලිටි වෙන්නා වූ සතියක් පවුලේ අය සමග හෝ හිත මිත්‍රාදීන් සමග කතාබස් කිරීමේදී ප්‍රවේසන් විය යුතු බවක් තමයි පෙන්නුම් කරන්නේ නැතිනම් නොතේරුම් කම නිසා ගැටලු කිහිපයක් මතුවීමට හැකියාව පවතිනවා අධ්‍යාපන කටයුතු වලද ප්‍රේම සම්බන්ධතාවලටද විටින් විට බාධා පැමිණෙන කාල සීමාවක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ කල්පනාවෙන් කටයුතු කරහොත් සතියේ මැද භාගයෙන් පසු ඔබට සුබ වන්නා වූ බවක් පෙන්නුම් කරනවා බලාපොරොත්තු කිහිපයක්ම හිතේ හැටියට ඉටු කර ගැනීමට ඔබට හැකියාව ලැබේවි දේපල ආදායම් ලැබේවි නම හොඳ වන්නා වූ කාල සීමාවක් රැකී රක්ෂා කටයුතු වල කරදර අඩු වී යන බවක් පෙන්නුම් කරනවා සැහැල්ලුවක් සිතට දැනේවි ජම්ම ඒ රාෂ්ටකයක් හෝ ගුරුගේ දසාවක් ගත කරන අයට මෙම සුබඵල අඩු වී යාමට හැකියාව පවතිනවා දරුවන් වෙනුවෙන් හෝ ආගමික කටයුත්තක් වෙනුවෙන් මුදල් වියපැහැදන් කිරීමට මෙම කාල සීමාව තුළ ඔබට සිදු වේවි ඔබගේ සුබ දිනය සිකුරාදා වන අතර සුබ වර්ණය ලානිල් පැහැ වෙනවා ඒ වගේම ජය අංකය අංක 7 මිතුන ලග්නයේ උපන්න ඔබට මේ සතිය පෙරපින් මතුවෙන්නා වූ බවක් තමයි පෙන්නුම් කරන්නේ මිශ්‍රඵල සහිත සතියක් විදිහට පෙන්නුම් කරනවා තම නිවසට අවශ්‍ය බඩු බාහිර මිලදී ගැනීමට හෝ එවැනි දෙයක් තමාට වෙන කෙනෙකුගෙන් ලැබීමටද හැකියාව පවතිනවා විවාහක අයට වාසනාවන්ත දූපතුන් ලැබීමට සුදුසු කාල සීමාවක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ මංගල යෝග සහිත කාලයක් බැවින් ඔබ විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් එම කටයුතු බලාපොරොත්තු ඉටුවන්නා වූ බවක් තමයි පෙන්නුම් කරන්නේ දරුවන් සිටිනම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවි තමාගේද පෙරපින් මතුවන කාල සීමාවක් විදිහට පෙන්නුම් කරනවා සියාවාස නැකතින් ඉපදී ඇත්නම් සුඵල අඩු වී විවිධ මාරාන්තික කරදර මානසික කරදර රැවටීම් පවුලේ කරදර දරුවන් සම්බන්ධ නරක නාම ඇතිවීමට හැකියාවක් පවතිනවා ඒ පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කරන්න වැඩිහිටියන්ටද අසනීප අනතුරු ඇතිවීමට හැකියාව ඇතිවෙමින් ඉතා කල්පනාකාරීව කටයුතු කිරීමෙන් එම තත්ත්වයන් මගහරවා ගැනීමට ඔබට හැකියාව ලැබේවි මෙම කාල සීමාව තුළ ඔබගේ සුබ දිනය සිකුරාදාද සුබ වර්ණය සුදු පැහැයද ජය අංකය අංක 6ද වෙනවා කටක ලග්නයේ උපන් ඔබට මේ සතිය මව්පියන් දූ දරුවන්ට යහපත් වන්නා වූ කාලයක් විදියට තමයි පෙන්නුම් කරන්නේ කලබලකාරී සතියක් වුවද ඔබට සුබඵල ළඟා කරගත හැකි සතියක් විදියට පෙන්නුම් කරනවා සාමාන්‍යයෙන් වාසනාවන්ත ප්‍රීතිදායක සතියක් විදියට පෙන්නුම් කරනවා දෙවුනුවත් ලාභ ප්‍රයෝජනත් ලැබේවි
ආලය බැඳීම සඵල වේවි, ප්‍රීතිමත් සම්බන්ධතා පවත්වන්නට ඉඩකඩ ලැබේවි, අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ගත හැකි අතර පසුගිය කාලයේ පැවති තරහක් පහව යන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. අසදීප වලින් සුවයත් වේවි, සතිය පුරාම යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට හැකි වේවි. මව්පියන්ට දූ දරුවන්ට යහපත් සතියක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ඔබ සියාවාස නැකතින් ඉපදී හෝ ශනි ග්‍රහයාගේ දසාවක් පවතී නම් සුභඵල අඩු වී නිතර නිතර අනවශ්‍ය කරදර මතුවීමට ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම විවාහ ජීවිතයේ හෝ ප්‍රේම සම්බන්ධතා පිළිබඳ කරදර මතු කරවාවි. ව්‍යාපාර වලින්ද පාඩුවත් වේවි. සහෝදරයෙකුට අපල කාලයක් විදිහට තමයි මෙම කාල සීමාව පෙන්වුම් කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ සුභ දිනය බ්‍රහස්පතින්දාද, සුභ වර්ණය රතු පැහැද, ජය අංකය අංක 5 ලෙස පෙන්වුම් කරනවා. සිංහ ලග්නයේ නුපන්න ඔබට මේ සතිය නිවසේ ප්‍රීති උත්සවයක් ඇතිවන බවක් තමයි පෙන්වුම් කරන්නේ. තමාගේ වැඩ කටයුතු කිහිපයක් සිදගේ පරිදි ඉටුකර ගත හැකි කාල සීමාවක් විදිහට පෙන්වුම් කරනවා. කලා කටයුතුවල නිරතව ණයට ඉතා යහපත් කාලයක් වන අතර තමාගේ කතාවේ බලයෙන් ජය ගැනීමට ඔබට හැකි වේවි. නව නිර්මාණ බිහිකරගත හැකි කාලයක් වන අතර ආදරය විවාහය සමග මෙතෙක් තිබූ බාධාවන් ඉවත් වී යන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ගුරු ග්‍රහයා නම්වැන්නේ ගෝචරව ගමන් කිරීමත් සමග තම විවාහක සහකරුට හදිසි ලැබීම් ලැබෙන කාලයක් විදිහට පෙන්වුම් කරනවා. විවාහය හෝ ප්‍රේමයේ සම්බන්ධතා වෙනුවෙන්ද වැඩිපුර වියදම් කිරීමට සිදුවන අතර විවාහ වන වයසේ සිටින අය නම් විවාහ යෝජනා ලැබෙන කාල සීමාවක් විදිහට පෙන්වුම් කරනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවි. දරුවන් සිටින අයට ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට සිදුවේවි. නිවසේ ප්‍රීති උත්සව පැවැත්වීමට අවස්ථාව උදාවන්නා වූ කාල සීමාවක්. වෙල හෙළඳාම් ව්‍යාපාරවලින් පාඩු සිදුවිය හැකි බවක් නම් පෙන්වුම් කරනවා. මවට අසනීප තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව මේ සතිය ගත කරන්න. සියාවාස නැකතේ 12 වන පාදයෙන් ඉපදී ඇති අය මෙම කාලය වඩාත් ප්‍රවේසන් වී යුතු බවක් තමයි පෙන්වුම් කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ ජය දිනය සිකුරාදාද, ජය වර්ණය රතු පැහැද, ජය අංකය අංක 4 ලෙසද පෙන්වුම් කරනවා. කන්‍යා ලග්නයේ නුපන්න ඔබට මේ සතිය භූමි ලාභ ලැබෙන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ආදායම් තත්ත්වයේ ඉහළ යන භූමියෙන් ලාභ ලැබෙන කාලවකවානුවක් විදිහට පෙන්වුම් කරනවා. ඉඩම් දිවල් පිළිබඳ කටයුතු වලින්ද වැවිලි කර්මාන්ත වලින්ද දියුණුව අත්වන්නා වූ බවක් තමයි පෙන්වුම් කරන්නේ. සහජ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ලැබීමට හැකි ලබාගත හැකි කාලයක් විදිහට පෙන්වුම් කරනවා. දීර්ඝ ගමනක යෙදීමට සහ පුණ්‍ය කටයුතු වල නියැලීමට අවස්ථාව ඔබට උදා වේවි. දරු ශිෂ්‍යයන් පිළිබඳ මෙතෙක් තිබූ ගැටලු निराකරණය වන්නා වූ කාල සීමාවක්. සියාවාස නැකතින් ඉපදී ඇතනම් දරුවන් සම්බන්ධයෙන් කරදර මතුවීමට හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන්න. මෙම කාලයේ සැලකිය යුතු මුදලක් අතල ලැබීමෙන් පෙර පැවති ණයක් ගෙවා ගැනීමට ඔබට හැකියාව උදාවන බවක් පෙන්වුම් කරනවා. නිවසේ අලංකාරය සඳහා හෝ අලුත් වැඩියාවක් සඳහා මුදල් වියදම් කිරීමට ඔබට සිදු වේවි. මවටත් මව පාර්ශවයේ අයටත් යහපත් කාල සීමාවක් ඉදිරියට පෙන්වුම් කරනවා. ගොවිතැන්වල නිරත අයටද යහපත් කාලයක් වෙනවා. විදේශ ගත වීමට අවස්ථාව ඔබට උදා වේවි. අධ්‍යාපන කටයුතු සාර්ථක වන සතියක් වන අතර නිවසින් බැහැරව යාමට නිතරම සිද්ධෙන්නා වූ කාල සීමාවක් ඉදිරියට තමයි පෙන්වුම් කරන්නේ. ඔබගේ සුභ දිනය බදාදාද, සුභ වර්ණය කොළ පැහැයද, ජය අංකය අංක 9 ලෙසද පෙන්වුම් කරනවා. තුලා ලග්නයේ නුපන්න ඔබට මෙම කාල සීමාව අනාගත දියුණුවට වැඩපිළිවෙළක් සකස්වන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. සුභඵල සහිත සතියක් විදිහට පෙන්වුම් කරනවා. අධ්‍යාපනයේ ලබන අයට ජයග්‍රහණ ලැබෙන යහපත් කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ලියකියවිලි වැඩ අධික වේවි. විනෝද ගමන්වලට අවස්ථා උදාවන අතර තම අදහස් ඉෂ්ටවන්නා වූ බවක් තමයි පෙන්වුම් කරන්නේ. පුරුෂයන්ට පියකරු ස්ත්‍රීන් සමගද ආශ්‍රය හා ආදර සම්බන්ධතා පවත්වා ගැනීමට ඉඩකඩ අත්වන්නා වූ කාල සීමාවක්. මෙම කාලයේ ඔබ සුභ ග්‍රහයෙකුගේ දසාවක් ගෙවිමින් පවතී නම් විවාහයට සුභ කාලයක් විදිහට පෙන්වුම් කරනවා. තනතුරු වලින් උසස් වීම නම් නොලබෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. අනාගත දියුණුවට පවත්වන වැඩපිළිවෙලක් ඇති කර ගන්නා වූ කාල සීමාවක්. ගුරු ග්‍රහයා හත්වැන්නේ ගමන් කිරීම වඩා සුභඵල ලැබීමට හේතු වෙනවා. පවුලට අලුත් සමාජිකයෙකු එකතු වීමට හැකියවන අතර ඒ පිළිබඳ සුභ ආරංචියක් ලැබෙනු ඇත. ආදායම් තත්ත්වයේ ඉහළ ගියද වියදම් පාර්ශවයේ ඉහළ යන කාලයක් වෙනවා. අන් අය සමග කතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කාල සීමාවක්.
වචන හැසිරවීමට හේතුවෙන් වචන වැරදි ලෙස හැසිරවීම හේතුවෙන් ඉතා ගැටලුකාරී තත්ත්වයක් ඇතිවන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඇඟේ උෂ්ණාධික ගතිය වැඩිවන කාලයක් විදිහට පෙන්නුම් කරනවා. එමෙම දකුණු ඇසේ හෝ මුත්‍රාශය ආසාදන සම්බන්ධයෙන් අසනීප තත්ත්වයක් පවතිනං ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගැනීමෙන් ඉක්මන් සුවය ලබා ගැනීමට ඔබට හැකියාව උදා වේවි. මෙම කාල සීමාව තුළ ඔබගේ ජය දිනය සඳුදාද සුභ වර්ණයේ තැඹිලි පැහැයද ජය අංකය අංක 40 ද පෙන්නුම් කරනවා. වෘශ්චික ලග්නයේ නුපන්න ඔබට මේ සතිය ගරු සැලකිලි ලැබෙන්නා වූ කාල සීමාවක් සුභඵල සහිත සතියක් විදිහට පෙන්නුම් කරනවා. තමාගේ වචනවලින් ප්‍රයෝජනගෙන එම වැඩ කටයුතු ඉටු කරගත හැකි කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. ඉගෙනීමේ කටයුතු වල නිරත වූ අයට යහපත් ප්‍රතිඵලද මවගෙන් හෝ මව් පාර්ශවයේ අයගෙන් උදව් උපකාරද ලැබෙන කාලයක් විදිහට පෙන්නුම් කරනවා. නිවසට නව ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා වේවි. අමනාප වී සිටි අයකු නැවත මිතුරු වන්නා වූ කාල සීමාවක් රැකී රක්ෂා කටයුතු වල දියුණු ඇති වේවි. විශේෂයෙන්ම ලේඛන කලාව සම්බන්ධ අයට විශේෂ වාසි සැලසෙන්නා වූ කාල සීමාවක් සිතේ ධෛර්යය නිර්භීතකම උත්සාහවන්තව කටයුතු කිරීමටද හැකි වන්නා වූ කාල සීමාවක් සතුරු කරදර නැති වී ගරු සැලකිලි ලැබීමට අවස්ථාව උදා වේවි. ශරීර සනීපයේ ඇතිවේවි. රැකී රක්ෂා කටයුතු වලින් සිතට සතුටක් ලැබෙන කාල සීමාවක් විදිහට පෙන්නුම් කරනවා. විවාහයේ හෝ ප්‍රේම සම්බන්ධතා පිළිබඳ නිතරම සිත් අමනාප වීම මතුවිය හැකි කාල සීමාවක්. හිස සම්බන්ධ හෝ පපුව සම්බන්ධ රෝගවලට බඳුන් වීමට අවස්ථාව ලැබී ඇති බැවින් තමාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාමත් යහපත් වෙනවා. ඔබගේ සුභ දිනය බ්‍රහස්පතින්දාද සුභ වර්ණයේ කහ පැහැද ජය අංකය අංක 11 ද පෙන්නුම් කරනවා. ධනු ලග්නයේ නුපන්න ඔබට මෙම කාල සීමාව අනුන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙන කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. මෙම කාලය සාමාන්‍යයෙන් ඔබට වාසනාවන්ත බවක් ඇති කරන කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. දියුණු වීමට අවශ්‍ය උදව් උපකාර ලැබෙනු ඇත. අනුන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබේවි. යම් යම් අලංකාර දේ ලැබෙන්නා වූ කාල සීමාවක් ශරීරාලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට ඔබට හැකියාව උදා වේවි. තරුණ තරුණියන්ට තෑගි භෝග ලැබෙන්නා වූ කාල සීමාවක් සතුරු කරදර මුදල් කරදර පැවතුනද ඒවායින් නිදහස් වීමට ඔබට හැකියාව ලැබේවි. පාද ආශ්‍රිත පැවති වේදනාවක් සුවතට හැරෙන්නා වූ කාල සීමාවක් විවාහ ජීවිතයේ පැවති සුළුසුළු කරදරද ඉවත් වී යන බවක් පෙන්නුම් කරනවා. තමා සහ පවුලේ අයගේ දියුණුවට කර්ම සැලසේවි. දෙනට සියාවාස යන නැකත්වලින් එපදී ඇත්නම් මෙම අයට සිත්තැවුල් මතුවන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. පජින්චියේ පිළිබඳ ගැටලු මතුවේවි. නරක මිනිසුන්ගේ ආශ්‍රය හා නරක සිරිත් විරිත්වලට සම්බන්ධ වීමට සිදුවන්නා වූ බවක් තමයි පෙන්නුම් කරන්නේ. සිහියෙන් කටයුතු කළ යුතු කාලයක් විදිහට පෙන්නුම් කරනවා. උදරාබාධ ඇස් සම්බන්ධ වේදනා මතුවේවි. මවට හෝ වැඩිහිටියන්ටද කරදර මතුවිය හැකි අතර එම හරදර කල්පනාවෙන් යුතුව කටයුතු කර निराකරණය කරගන්නව නම් තමයි වඩාත්ම සුබදායක වන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ සුබ දිනය බදාදාද සුබ වර්ණයේ තැඹිලි පැහැයිද ජය අංකය අංක 15 ද පෙන්නුම් කරනවා. මකර ලග්නයේ නුපන්න ඔබට මේ සතිය මතක ශක්තිය වැඩිවන්නා වූ බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබට මෙම සතියේ යහපත් ප්‍රතිඵල ලබා දෙන බවක් පෙන්නුම් කරනවා. ගෘහ ජීවිතය අතින්ද යහපත් වෙනවා. ධනවත් වීමට මිල මුදල් රැස් කිරීමට වෙනදාට වඩා උත්සාහ කරන්නා වූ බවක් තමයි ඔබ තුලින් පෙන්නුම් කරන්නේ. ගෙදරට වටිනා බඩු මිලදී ගැනීමට ඔබට හැකිවන අතර පවුලේ කටයුතු සඳහා වෙනදාට වඩා වියදම් කිරීමට ඔබට සිදු වේවි. මුදල් තිබෙන තැන්වලට යාමට ඔබට ලැබේවි. අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර මතක ශක්තිය ලැබේවි. ගෞතන් වලින් ප්‍රයෝජන ලැබේවි. බලාපොරොත්තුවෙන් සිටි වාහනයක් හෝ දේපලක් මිලදී ගැනීමට හැකි වේවි. ශරීර සෞඛ්‍ය යහපත් වේවි. දෙනට සියාවාස නැකත්වලින් නෙපදී ඇත්නම් කරදර මතුවන බවක් නම් පෙන්නුම් කරනවා. උදරයේ සම්බන්ධ හෝ රහස් ප්‍රදේශවල සුළුසු අසනීප තත්ත්වයන් මතුවිය හැකි කාල සීමාවක් දරුවන් හා විවාහ සම්බන්ධයෙන් වෙහෙසීමට සිදුවන සතියක් විදිහට පෙන්නුම් කරනවා. පවුලේ අය හා අසල් වැසියන් අතර නිතර අදදම්බර ඇතිවීමට හැකියාව ඇති බැවින් කල්පනා විය යුතුව කටයුතු කරන්න. මෙම කාල සීමාව තුළ ඔබගේ සුභ දිනය බදාදාද සුභ වර්ණය කොළ පැහැයද ජය අංකය අංක 15 ද පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයේ නුපන්න ඔබට මේ සතිය තරඟවලින් ජයග්‍රහණ ලැබෙන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. ලග්නාධිපති ලග්නයේම ගෝචර කරමින් පවතින විට
මෙම සතිය ආරම්භ වන අතර මෙම සතියේ යහපත් බවක් උදා කරනවා. නිතරම සුබ ගමන් ඇති වේවි. පවුලේ අයගේ ආශ්‍රය ඇතිවන අතර අසල් වැසියන්ගේ කටයුතු වලටද ඇදී සිටීමට හැකියාව ලැබෙනා වූ කාල සීමාවක්. ලේකීවිලි වැඩ ඉතා සාර්ථක කර ගැනීමට ඔබට හැකියාව වේවි. තම බලය පෙන්වීමට සිතෙනු ඇත. සහෝදරයන් ළඟට යාමට ඔබට සිදු වේවි. සුදුසු වයසේ නම් විවාහයක් ස්ථිර වන බවක් තමයි පෙන්වුම් කරන්නේ. කම්සප ලාභද සතුරන්ගෙන් ජයද තරඟවලින් ජයග්‍රහණ ලැබේවි. ආශ්‍රය හොඳ සහකාරයේ ලැබීමට ද පවුලේ දියුණුවට එම කාලයේ හේතු වන බවක්ද පෙන්වුම් කරනවා. රාගාදී කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. මෙම කාලයේ නීතියෙන් පිහිට සෙවීමක්ද හොඳ කල්පනාවෙන් කටයුතු කළ යුතු බවක්ද පෙන්වුම් කරනවා. වෙළඳ හෙළදාම් ව්‍යාපාරවලින්ද දේපල ඉඩකඩම් මාර්ගයෙන්ද මිල මුදල් වෙනදාට වඩා ලැබෙනා වූ කාලයක්. තමාට ලැබීම නියමිත හිඟ මුදල් ලැබෙන කාලයක් විදිහට පෙන්වුම් කරනවා. උපතේදී සඳුග්‍රහයා එක හෝ දෙක වැනි ස්ථානවල තැන්පත් වේ නම් නිතරම සිත් රිදවීම ඇති වේවි. මේ අයට යම් සිතේ සතුට අඩුවන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ලාභ බලාපොරොත්තුවෙන් කරන වැඩ කටයුතු වලින් පාඩු සිදුවන බවක් තමයි පෙන්වුම් කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබගේ සුබ දිනයේ සිකුරාදාද සුබ වර්ණයේ නිල් පැහැයද ජය අංකය අංක 6 ලෙසද පෙන්වුම් කරනවා. මීන ලග්නයේ උපන් ඔබට මෙම කාල සීමාව තුළ හදිසි ලාභයක් ලැබෙනා වූ බවක් තමයි පෙන්වුම් කරන්නේ. අනුන්ගේ උපකාර ලැබෙනා වූ කාල සීමාවක්. නමුත් මුදල් හානියකට හේතු තිබෙන බැවින් පරිස්සම් විය යුතු බවක් තමයි පෙන්වුම් කරන්නේ. විවාහ වූවෙකුට නම් එම විවාහක සහකරුගෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට පුළුවන් බවක් තමයි පෙන්වුම් කරන්නේ. මුදල් හානියක් පිළිබඳ බයක් ඇති වේවි. සතුරන්ගෙන්ද පරිසන් විය යුතු බවක් තමයි පෙන්වුම් කරන්නේ. ගෙදරට ගෙනෙන බඩු නිසියාකාරව කළමනාකරණය නොකරන බැවින් නාස්ති විය හැකි කාල සීමාවක්. ආගමික කටයුතු වලින්ද ඉගෙනීම් වලින්ද අධික ගමන් බියම් වලින්ද කරදර මතුවිය හැකි බවක් පෙන්වුම් කරනවා. නමුත් මෙම කාලයේ බලාපොරොත්තු නොවු හදිසි ලාභයක් ලැබෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ගුප්ත විද්‍යාවලින් අනවශ්‍ය කටයුතු මතුවීමටද හැකි බැවින් එම කටයුතු කිරීමේදී වඩා සැලකිලිමත් විය යුතු කාල සීමාවක් ඉදිරියට තමයි පෙන්වුම් කරන්නේ. උපතේදී සඳුග්‍රහයා දොළොස් වැන්නේ සිටිනම් එම අයට සිත් අමනාප වීම් උරහිසේ හෝ පපුවේ සම්බන්ධ අසනීපයක් සෑදීමට ඉඩකඩක් පවතින බවක් පෙන්වුම් කරනවා. ගෙදර දොර කරදර සහිත වේවි. පවුලේ කෙනෙකුට අසනීපයක් හෝ වැළඳෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. නින්දට බාධා මතු කරන කාල සීමාවක්. වැඩිහිටියෙකුගෙන් හදිසි මුදල් ලාභයක් ලැබීමට තිබුණද එය වැළකී යන බවක් පෙන්වුම් කරනවා. මෙම කාල සීමාව තුළ ඔබගේ ජය දිනය බ්‍රහස්පතින්දා ලෙසත් සුභ වර්ණය කහපැහැ ලෙසත් ජය අංකය අංක 5 ලෙසත් පෙන්වුම් කරනවා.